සාකච්ඡාවක්. ගරු ස්වාමීන් වහන්ස, මේ ආකාරයට මේ දේවල් දිහා බලනකොට මනුෂ්‍ය ජීවිතය ඉතාමත් භයානකයි නේද? බුදුරයන් වහන්සේ කෙනෙක් කියන්නේ භවය දශමයක්වත් ප්‍රාර්ථනා කරන්න එපා කියලා. වැටුණොත් 36ටම යන්න ඕනේ මං. මොකද කොතනකවත් මිදෙන්න බෑ. ඇයි මිදෙන්න බැරි? මෛත්‍රියක් සකස් වෙන තැනක් නැහැ. මෛත්‍රියක් සකස් වෙනවා නම් මිදෙන්න පුළුවන් කියලා. දැන් මනුස්ස ලෝකේ කොතන හරි අන්ත දුප්පත් තැනක හිතුණත් මෛත්‍රියක් කියන දේ මතු කරලා ගන්න පුළුවන් නේ එයාට පන්සලට ගිහිල්ලා. නමුත් නිරයට වැටුණාට පස්සේ මෛත්‍රියක් කියන වචනයක් නැහැ. තනිකර ද්වේෂය පිච්චීමේ ගැලවෙන්න බෑ. තේරෙන්නේ? ස්වාමීන් වහන්ස, නිරය මහගෙදර වගේ කියලා ධර්මයේ පැහැදිලි කරනවා. ඒ කියන්නේ ඕනම කෙනෙක් නිරේ උත්පත්තිය ලබා තිබෙනවාද? එහෙයි. යොදුන් දසදහස් ගාණක් අපි ඉඳලා තිනවා. තේරෙනා? යොදුන් දසදහස් ගාණක් ඉඳලා තිනවා. ඉතින් මේ යොදුන් දසදහස් ගාණ කියන්නේ අපි මේ දකිද්දී මහත්වෝ මේ වෙලාවේ මේ පරිසරයේ මෙහෙම දකිද්දී මේ ගස්කොළන් මෙහෙම තියෙනවා, කොළපාට වෙලා තියෙනවා, මීදුමේ මේ ඉරේලිය වැටිලා තියෙනවා, මෙහෙම තියෙනවා වගේ නිරය කියන කාරණේ ඇස් දෙකෙන් දකිද්දී ගිනියම් වෙලා හිරු කිරණ වෙනුවට ගිනි කිරණ තමයි තින්. දැන් මේ හිරු එළියනේ මේ තියෙන්නේ හිර ආලෝකය. දැන් මේ නිරය කියන්නේ මහත්තයා මේක තනිකර රතුයි. තේරෙනවද? මේ මුළු පරිසරයම රතු කරලා ගිනියම් පාට කරලා ගින්දර පාට කරලා ඒ පරිසරය තුල ගිනියම් පාටු ගස්කොළන් පිරිච්ච පරිසරයක් බලන්නේ ඒක තමයි නිරය කියන්නේ. තේරෙනවද? ඒ පරිසරයට ඔරොත්තු දෙන ආකාරයෙන් ඒ ශාක වැවෙනවා. ඒ ශාක වැවෙනවා. ඒකත් හේතුඵල ධර්මය. ඒක වැවෙනවා. දැන් උණු වතුර ටිකක් නටනකම් උණු කරන්න කියනවනේ අපිට නේ. ඒ රසනේ අච්චර රසනේ ජීවත් වෙන සත්තු ඉන්න. ඉතින් ඒ වගේ ඒකත් හේතුඵල ධර්මයක් නිසා මහත්වෝ අනිවාර්යයෙන්ම අරවා කියන්නේ ස්වභාවිකව පීටියා වූ අකුසලයේ විසින් පිච්චීමට අදාළ සත්වයින් තමයි උප්පත්තිය සකස් කරන්නේ. පිච්චීමේ